බලමු මෙන්න මේ වගේ රූපයකට text tool එක භාවිතා කරලා කොහොමද text එකක් add කරගන්නේ කියලා. ඉස්සරම අපි මෙන්න මේ text tool එක උඩ click කරලා මෙන්න මේ මෙතන font එකක් තෝරගැනීමට අවශ්‍ය වෙනවා. මෙන්න මේ font list එකේ ඔබගේ machine එකට සිංහල font ස්ථාපනය වෙලා නැත්නම් internet එකෙන් ඔබට සිංහල font එකක් හෝ අවශ්‍ය සිංහල font කීපයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. internet එකෙන් සිංහල font ලබා ගන්නවා නම් machine එකට download කරගෙන ඒ font එක උඩ right click කරපුවාම install කියලා තියෙනවා. එනේ install එක උඩ click කරපුවාම ඒ font එක ඔටෝම machine එකට ස්ථාපනය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ථාපනය වෙච්ච font එකක් මෙන්න මේ වගේ දැర్శණය වෙනවා. මම ඊට පස්සේ මෙන්න මේ font එක උඩ click කරනවා. ඊට පස්සේ මෙන්න මේ left mouse එක left එක ඔබවහම මෙන්න මේ ආකාරයට click වෙනවා. මම මෙන්න මේකේ දැන් type කරන්න යන්නේ. සිංහල අකුරු type කරන කලින් ප්‍රධාන දෙයක් තමයි ඉස්පිලි පාපිලි type කරන්න පොඩි සිංහල key man තියෙනවා. මෙන්න මේ key man ස්ථාපනය කර ගැනීමට අවශ්‍යම වෙනවා. මොකද නැත්නම් හල් කිරීම අකුරු එහෙම નિවර්දිව අපිට ලබා ගැනීම හැකියාව නැති වෙනවා. මම මෙන්න මේ හෙළබස කියන එක ක්ලික් කරන්නම්. මම මේ හෙළබස කියන එක ක්ලික් කරලා මම ඊට පස්සේ මෙන්න මේ type tool එකේ මම දැන් type කරනවා. සිංහල ටයිප් කරන්න කීබෝඩ් එකට හුරුවක් අවශ්‍ය වෙනවා. එහෙම හුරුවක් නැතිනම් ඔබ කොලේක හෝ කොලේක ලියා ගන්න සිංහල කීබෝඩ් එකේ Q එකේ ඉඳලා ඒ අදාළ කීබෝඩ් එකේ කී එකට එන සිංහල අකුර මොකද්ද කියලා Q නම් මෙන්න මේ ඇලපිල්ලක් මේ විදිහට එනවා. shift එක ඔබවහම තව අකුරක් එනවා. අපි බලමු w බලා. w ඔබවහම නිකන් w අකුර ඔබවහම a කියන අකුර තමයි අපිට එන්නේ. අපි මේක shift එකත් සමග w එබොත් අපිට u තමයි එන්නේ. මේ ආකාරයට keyboard එක හුරු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ ප්‍රථමයෙන් keyboard එක single typing නොහැකි නම් keyboard එකේ තියෙන අකුරු ඔබලා බලන්න කොහොමද අකුරු ටයිප් කරන්නේ කියලා. shift එකත් ඔබලා බලන්න. shift එක ඔබවහම අනිත් ඊට යටින් තියෙන අකුර තමයි දිස්සෙන්නේ. අපි බලමු මෙන්න මේක අපිට අවශ්‍ය text එක අපි ටයිප් කරගමු. මෙන්න මේ අපි බැරි වුණත් සිංහලට key man on කරලා තිබෙ නැත්නම් අපිට මෙන්න මේ ආකාරයට තමයි දිස්සෙන්නේ. නිවැරදිව අප බලමු දැන් සිංහල key man on කරලා තියද්දි මෙන්න මේ දැන් අපි ටයිප් කරලා බලන්න පැහැදිලිව නිවැරදිව ඒ අක්ෂර නියමාකාරයට ටයිප් වෙනවා. අපි නැතත් අපි මෙන්න මේ ටයිප් කරලා බලමු.
අපි මෙතන කීමෙන් ඕෆ් කරගමු දැන් ඊට පස්සේ අපි මෙන්න මේ අපි දැන් දාමු ශ්‍රී ලංකා කියලා වචන ටික ටයිප් කරගෙන අවසానයි මම දැන් ඒක ටිකක් අපි කුඩා කරගමු ෂ ගන්න දැන් මම මේක අවශ්‍ය ස්ථානගත කරනවා මම මෙන්න මේ ටික අයින් කරලා දාන්නම් මේ ටික මම මෙන්න මේ ටූල් එක මගින් සිලෙක්ට් කරලා මම keyboard එක delete key එක ඔබනවා එතකොට මෙන්න මේගේ කළු එකක් එනවා ඊට පස්සේ අපි මෙන්න මේ මට මෙතන තමා මේ දමා ගැනීමට අවශ්‍ය වෙන්නේ මම ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තියලා enter කරගන්නවා කළා මෙතනින් මම font size එක නැවතත් මට අවශ්‍ය ආකාරයට සකසා ගන්නවා මම දැන් තව ෆයිල් එකක් මට ඕපන් කරගෙන අවශ්‍යයි මම නැවතත් ඩෙස්ක්ටොප් එකකින් මම ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය මම ඒක මෙන්න මේ හරියට මෙන්න මේ ආකාරයට තබන්නම් මම මෙන්න මේ ආසියානු දිනු කියන කැලල මෙතන වෙන් කරගන්නවා මම ඒ සඳහා control x ඔබලා keyboard එකේ control x ඔබලා කොපි කරගන්නම් කොපි කරගෙන ඉවරලා මෙන්න මේ ආකාරයට නැවතත් paste කරගන්නම් ප්‍රශ්නයක් තිබෙනවා කමන්නේ අපි මේක මෙහෙම තියලා අපි නැවතත් මේක ආකාරයට ලොකු කරගමු මට මෙන්න මේ ටිකේ විතරක් වෙනත් මම මේක උඩට දාන්නම් මෙන්න මේක මට අවශ්‍ය මම මේක සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ අපි පාටක් දාගමු මේකට මට මේක ටිකක් තවත් ලොකු කරගැනීමට අවශ්‍යයි මෙන්න මේ ෆොන්ට් එක මම ඒක 30ක් දාන්නම්
මන් මෙන්න මේකත් ටිකක් ලෝ කරන්න මේකට අපි රතු අපි මෙන්න මේ වර්ණය යොදාගමු අපි මෙන්න මේකට වෙනම ෆොන්ට් එකක් යොදා ගන්න ඉන්නෙට පුළුවන් ඒ සඳහා මම මේ ටික විතරක් සිලෙක්ට් කරලා නැවතත් අපි මෙන්න මෙතනින් මම මෙන්න මේ FM අබේ කියන ෆොන්ට් එක පාවිච්චි කරනවා මම කලින් FM බිඳුමුදි තමයි පාවිච්චි කරේ මම මෙන්න මේ FM අබේ පාවිච්චි කරනවා මම මේ මඩක් ලොකු කරගන්නම් මම 34ට තියන්න මෙන්න මේ ආකාරයට මම කීබෝඩ් එකේ ටැබ් එක ඔබලා මෙන්න මේ ගානට මේක අරගෙන මම තව ටිකක් මේක යක් තියක් තියන්න මම මේක තව ටිකක් විශාල කරගන්න මට මෙන්න මේකෙන් 38 මෙන්න මේ 38 අපි 40ක් දාමු මෙන්න මේ ආකාරයට 40ක් පමණ දාලා මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ටයිප් කරන්න අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට කැලි කිහිපයකට මම එකම ටෙක්ස්ට් ටූල් ටෙක්ස්ට් එකේ තමයි පාවිච්චි කරේ මට ඕන නම් මේක වෙනත් තැනකටත් මේ විදිහට කැලි වශයෙන් පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා අපිට වෙන ඕනම තැනකට මේ වගේ ටයිප් කරන්න පුළුවන් ඕනම ෆොන්ට් එකක් දාලා මේ විදිහට ඔබත් උත්සාහ කරලා බලන්න මේ ආකාරයට ෆොන්ට් කිහිපයකින් මේ වගේ බැනර් එකක් සකසා ගැනීම හැකියාව පවතිනවා.